말하자면 잉글리시 고생하는 거 미리 전세 고생 하고 있는 다른 거 앞에 부다 또 고생 거라 뭐 말로 망인지 말로는 자만에 말이라 가다 이런 말이라 다른 거 개무리 기인데로 말로 골로 갔다 다른 거 골로리야 이거 둘 이거 고려 그리나 말 나가리야 너 골로리가 루피알 50 이거 두 거노 뭐 그때 대본은 해도 길라 오고 뭐 루피알 50 두나 ඇත්ත බුදු අජෝ මාමේ හොඳට ඕම ඇති කිව්වා මං ගෝ දැන් ඕගොල්ලෝ මේකෙන්ද ගන්න ඕ මං ගෝ මේකෙන් මල්ලි වඩේ එක රුපියල් 60යි 70යි බන් එකක් රුපියල් 150යි ඕකෙන් කන්න බෑන ඕගොල්ලෝ 10ක් 12ක් කියනවා තව 5000ක් දුන්නා හෙටත් කන්න ඇති කිව්වා මං ඒ වගේ දැක්කද මං උදේ පාන් එළියනකොට රිලවුන්ඩ කන්න දෙනවා මෙතන එන රිලවුන්ඩ කක් කියනවා හාල් ගිනල්ල මෙටි ගණන් ගිනල්ල තම්බල කන්න දෙනවා මාළුන්ට කන්න දෙනවා ඉංගන්නේ දැකෝ ඉංගන්නේ කන්න දෙනවා මේ ගෙදර අපේ ගෙදර දාන දෙන්නේ භික්ෂු භික්ෂුණී උපාසික උපාසිකාව සිවුවන පිරිසද වෙනම වෙනම අන්ධයෝ ගේනවා අන්ධ මිනිස්සු ගේනවා එතකොට බබාම් වෙන කට්ටිය ගේනවා මේ ගම්වල වතුවල මිනිස්සු ගේන කන්න දෙනවා ඇත්ති වෙන කරමුද ඒ පුතා විනින් කරන්නේ ඉතින් මගේ හිතාගෙන ඉන්නේ මේ දේශපාලනේ පස්සේ අර පරණ පොජොරේ එකක් තියෙනවා ඔගේ පැදුරු ගැලකුත් උඩ දාගෙන පුතා විනින් හිත මගේ හිත එක තැනට තියාගන්න මගේ පුතා මතක් කරලා මගේ හිත නිවා ගන්න මේ සමාජයේ දුක නිවන කිව්වොත් අපේ හිත නිවෙන්නේ නැහැ වෛරයක් ඇති වෙන්නේ අපි පුළුවන් තරම් ක්ලේශ වැඩි කරගන්නවා දැන් අර මහලු මඩමඩ ගියේ අර වැඩිණි වගේ අර ගෑණි මගේ අම්මා මතකල් බැනුම් ඇහුවා මට ඒ ගෑණිව මරන්න හිතුණා මට ඒ ගෑණි ඇසිඩ් ගහන්න හිතුණා ඉතින් මම නිකන් ක්‍රේස වැඩි කරගන්නවා දැන් ඒ ගෑණිව එළිවිය කියලා උතෙන් දෙන්නේ තෝයාගේම ගෑණියෙක් නේ දැන් මේ පොලිසිය වයිසී ජරාව හිටුමෙක් කියලා හොඳටම ජරාව ගන්නවා හිටුමෙක් කියන මෙලි පැන් පොලිසිය නෑ බතුක පොලිසිය බතුක පොලිසිය මෝ බන්දන් නෑ කුණු මාළු ගැල්ලත් අරයි යනවා පළතුරු ගෙඩියත් අරයි යනවා යනකොට වැහන් නෑ පුරවල ජරාව අරයි යනවා දැන් අපි ගෑහලා ගෑහගෙන ඔයක එළිවුවට පස්සේ ආයෙ එන්නේ ඔතනකට මේද ආයෙ එන්නේ තේ වගේ මිනිහෙක් තමයි ඉතින් මේ රටේ ආයතන හදන්නත් බෑ අමාත්‍යාංශ හදන්නත් බෑ රට හදන්නත් අමාරුයි මේ රට තන වාසනාවන්ත රට කොහයක්වත් නැහැ මේ රට දියුණු කරන්න මේ ජාත්‍යන්තර ආධාර ඕනේ නැහැ වනජීවික මේ රට මේ ලෝක මිනිසුන වනජීවික වෙනවනම් අපේ සතුටක වෙනවනම් කැලේ තියෙන කලාත්මක බව සුන්දර බව වෙනවනම් මේක දියුණු කරන්න පුළුවන් අපේ තියෙන පුරාවිද්‍යා ටික ඒවා ටික වෙනවනම් මේ ළඟදී අපිට හම්බෙලා තියෙනවා අපේ මිනිස්සු හම්බෙලා සුගලාදේවිගේ බොඩි එක සුගලාදේවි බොඩි එක හම්බෙලා තියෙනවා සුගලාදේ අවුරුදු දහස් ගානක් ඉස්සෙල්ලා මැරිච්ච රාජ බිසවුන් වංශ කෙනෙක්. එයාගේ බොඩි එක ඒ බෙහෙත් වතුර ගල්ලලා ගලක තැම්පත් කරලා දෙනවා. ඒ කාලේ තිබුණා ගල් උණු කරන බෙහෙත් මිනිසුන්ගේ. මම වනජීවීනෝ දැක්කා. ඒ බෙහෙත් ගල උණු වෙනවා. ඒ වගේ සීල් කළ හදපු සුගලාදේ බොඩි එක හම්බලා දෙනවා. ඔය නිදාන් කඩේ උන්ට. ඔය මේ රටේ මහා ලොකුම මිනිහාගේ මල්ලිකෙන උතේක ඉන්නවා. එයා දින්න ඒක ලොකෝ මැරුණා. මේ අපරාධෙට. සුගලාදේ බොඩි එක මුන් අරගෙන මොකද කරේ? බොඩි එක දූෂණය කරා. අවුරුදු දහස් ගාන පරේ ගෑණිගේ බොඩි එක දූෂණය කළ එක පුච්චල දැම්මා. ඒක ජාත්‍යන්තර පින්නවන මොනතරම් සල්ලියක් කරනද?